නමවෙනි ප්‍රශ්නය ටියුබ් එකේ නමවෙනි ප්‍රශ්නය එතකොට මුලින්ම කියනවා අපි වත්කම් සමානයි වගකීම් දන හිමිකම් කියන සමීකරණයට බලපාන ආකාරය බලමු මුලින්ම කියනවා රුපියල් ලක්ෂ 2000ක් බැංකු ගිණුමේ තැන්පත් කර ව්‍යාපාරය ආරම්භ කිරීම දැන් මොකද වෙන්නේ ඇත්තටම ව්‍යාපාරයට මුදල් එනවා ව්‍යාපාරේ ලාච්චුවට නෙමෙයි සල්ලි එන්නේ ව්‍යාපාරේ ලාච්චුවට නෙමෙයි සල්ලි එන්නේ කොහමද ව්‍යාපාරේ ගිණුමට බැංකු ගිණුමට ව්‍යාපාරේ නමින් බැංකු ගිණුමකට එන්නේ එහෙමනම් මොකද වෙන්නේ වත්කමක් වැඩි වෙන්නේ මොනවාද බැංකු 250000යි වත්කම වත්කමේ නම මොකද බැංකු ගිණුම බැංකු කියලා අපි ලියන බැංකුවේ මුදල් වැඩි වුණා 250000යි ප්‍රාග්ධනයේ ලෙස යොදවපු නිසා හිමිකම් වැඩි වෙනවා වගකීම් බලපාන්නේ හිමිකම් වැඩි වෙනවා 250000යි හිමිකම් වර්ගය මොකද්ද ප්‍රාග්ධනය හිමිකම් වර්ගය ප්‍රාග්ධනය දෙවෙනි එක ව්‍යාපාරයේ අලෙවි සඳහා රුපියල් 37000ක් 500ක් වෙන බහන්න බෙලදී ගැනීම රුපියල් 37500ක බහන්න විකුණන්න බෙලට ගත්තා මොකද වෙන්නේ මුදල් අඩු වෙනවා තොග වැඩි වෙනවා බහන්න තොග වැඩි වෙනවා මුදල් අඩු වෙනවා එහෙමනම් මොකද වෙන්නේ මුදල් අඩු වෙනවා නම් දැන් මුදල් තියෙන්නේ කොහෙද බැංකු ගිණුමේ එහෙමනම් අපි අඩු වෙනවා එක්ක මුදල් එක්ක බැංකු අඩු වෙනවා 37500ක් අනිත් පැත්තෙන් තොග වැඩි වෙනවා තොග වැඩි වෙනවා 37500ක් වාලි පැතර බලපාන්නේ වත්කම් වල වෙනස මුදල් අඩු වෙලා බහන්න තොග වැඩි වෙනවා මුදල් අඩු වෙලා බහන්න තොග වැඩි වෙනවා රුපියල් 16000ක් පිරිවැය වෙන බහන්න 22000කට විකිණීම රුපියල් 16000ක් බහන්න වෙන පිරිවැය වෙන බහන්න 22000කට විකිණීම මොකද වෙන්නේ තොගය බහණ්ඩ තොග අඩු වෙනවා කියකින්ද 16000 බහණ්ඩ වල වටිනාකම අපෙන් හැර යන අපෙන් අඩු වෙන බහණ්ඩ වල වටිනාකම 16000යි ඒ වෙනුවට අපිට ලැබෙනවා මුදල් කොච්චරද 22000 එහෙමනම් තොග අඩු වෙනවා 16000ක් මුදල් වැඩි වෙනවා 22000ක් මොකද්ද ප්‍රතිඵලය 16000ක බහණ්ඩ 22000කට වික්කා මොකද්ද ප්‍රතිඵලය ලාභය වැඩි වෙනවා කොච්චර ප්‍රමාණයකින්ද 6000කින් ලාභය කියන්නේ හිමිකම් හිමිකම් වැඩි වෙනවා රුපියල් 6000කින් හිමිකම් වැඩි වෙනවා 6000කින් ණයට බහන්න ගත්තා 33000යි 33000ක බහන්න ණයට ගත්තා මොකද වෙන්නේ ණයට ගත්තා මොකද වෙන්නේ දන්නේ බහන්න ගත්තා නම් අපි දුම් හාල් ගෙනාවා කියලා ව්‍යාපාරයේ හාල් ප්‍රමාණය වැඩි වෙනවා කොච්චරකින්ද ඒ ප්‍රමාණයකින් හරිද ප්‍රමාණයකින් වැඩි වෙනවා එහෙමනම් 33000කින් තොග වැඩි වෙනවා වගකීම් ණයට ගත්තේ ඒක හන්දා 33000ක් වගකීම් වැඩි වෙනවා මොකද වගකීම් වර්ගය ණය හිමි වගකීම් වර්ගය ණය හිමි ණය හිමි කියන වගකීම වැඩි වෙනවා කොච්චරද රුපියල් 33000ක් රුපියල් 33000ක් ණය හිමියන්ට මුදල් දීවා 12500යි ණය හිමියන්ට අපේ වගකීමක් නිරවුල් කරන්න අපි ණය හිමියන්ට මුදල් ගෙවනවා 12500යි මොකද වෙන්නේ මුදල් වත්කම අඩු වෙනවා 12500කින් මුදල් අඩු වෙනවා 12500යි ගෙවුවේ ණය හිමියන්ට වගකීම් අඩු වෙනවා 12500යි ණය හිමියන්ට මුදල් ගෙවුවම මොකද වෙන්නේ වගකීම් අඩු වෙනවා ණය හිමි කියන වගකීම් අඩු වෙනවා අනිත් පැත්තෙන් මුදල් අඩු වෙනවා මුදල් අඩු වෙනවා අනිත් පැත්තෙන් වගකීම් අඩු වෙනවා ණයට බහන්න වික්කා 32000යි ලාභය 100 25යි
ඉස්දදාහක මහණ්ඩ වික්කාලෝ මේකෙන් 125 ලාභේලු එන ලාභේ කොච්චරද 8000යි ලාභේ 8000යි නම් 30000 කට නම් වික්කේ විකුණු භාණ්ඩවල පිරිවැය කීයද රුපියල් 30000කට වික්කාම 8000ක් ලාභයි නම් විකුණු භාණ්ඩවල පිරිවැය කීයද 30000න් 8000ක් අඩු කළාම 24000යි එහෙනම් 24000ක භාණ්ඩ 32000කට වික්කා ලාභයේ විකුණුම් මිලෙන් 125යි එමන ලාභයේ 8000යි විකුණු භාණ්ඩවල පිරිවැය 24000යි එහෙමනම් අපි ලියනවා භාණ්ඩ වලින් කොච්චර අඩු වෙනවද 24000ක් අපිට ලැබෙනවා ණය ගැති කියලා වත්කම 32000යි අපි ගිය සතියේ කතා කළා ණයට වික්කාම ණය ගැති කියන වත්කම වැඩි වෙනවා ණයට වික්කාම ණය ගැති කියන වත්කම වැඩි වෙනවා 32000ක් එහෙනම් ලාභයේ කියන 8000යි ලාභය හිමිකම් වැඩි වෙනවා ලාභය කියලා කීයක්ද රුපියල් 8000 රුපියල් 8000 ණයගතියන්ගේ මුදල් ලැබුණා 8000යි ණයගතියන්ගේ මුදල් ලැබුණා ලැබුණේ මුදල් මුදල් කියන වත්කම වැඩි වෙනවා 8000ක් ණයගතියන්ගෙන් ලැබුණේ ණයගති කියන වත්කම අඩු වෙනවා 8000ක් වෙන බලපෑමක් නැහැ ණයගති කියන වත්කම අඩු වෙනවා 8000ක් බොල් ණය ලෙස කපා හැරියා 900යි මොකද බොල් ණය ලෙස කපා හැරියා කියන්නේ ණයගතියන්ගෙන් ලැබෙන්න තියෙන මුදල් අවශ්‍ය නැහැ කියලා පොත්වලින් අයින් කළා. ලාභයද පාඩුවක්ද? පාඩුවක්. වැදෙන්නේ? එහෙනම් අපෙන් අඩු වෙන්නේ මොනවාද? ණය ගැතියෝ. මට ලැබෙන්න තියෙන මුදල 900කින් අඩු වෙනවා. ලැබෙන්න තියෙන මුදල 900කින් අඩු වෙනවා කියන්නේ ණය ගැතියෝ අඩු වෙනවා 900ක්. එහෙමනම් ණය ගැති අඩු වෙනවා 900ක්. ලාභය අඩු වෙනවා 900ක්. ලාභය අඩු වෙනවා 900ක්. මේක අපි කියන වියදම් කියලා ලියමු. වියදම් කියලා ලියමු. වියදම්. වියදම් වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා ඒ කියන්නේ ලාභය අඩු වෙනවා. පෞද්ගලික ප්‍රයෝජනයේ බහන්න ගත්තා 1950ක්. ගෙදර ගෙනිච්චලු 1950ක්. මොකද වෙන්නේ? ඈ? බහන්න ගෙදර ගෙනිච්චා මොකද වෙන්නේ? ව්‍යාපාරයේ බහන්න තොගේ අඩු වෙනවා. තොග අඩු වෙනවා 1950 ගෙදර ගිනිච්චා මොකද වෙන්නේ අයිති අඩු වෙනවා අපි කියනවා ගැණිලි 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 නිසා තොග අඩු වෙනවා 1950 පරිත්‍යාග කළ බහණ්ඩ වල වටිනාකම 2100යි පරිත්‍යාග කළ බහණ්ඩ බහණ්ඩ පරිත්‍යාග කළ මොනවද අඩු වෙන්නේ පරිත්‍යාග කළේ මොනවද බහන්න. එහෙනම් බහන්න අඩු වෙනවා කියද්ද 2100ක්. එතකොට මොකද වෙන්නේ 2100ක් පරිත්‍යාග නිසා හිමිකම් වැඩි අඩු වෙනවා 2100ක්. හිමිකම් අඩු වෙනවා 2100ක්. හරි. හදපු නැති අය හදා ගන්න බලන්න. අපෙන් ඊළඟ කොටස අහනවා සුද්ධ වත්කම් වල වැඩිවීම හෝ අඩුවීම. සුද්ධ වත්කම් වල වැඩිවීම හෝ අඩුවීම. එතකොට සුද්ධ වත්කම් කියන්නේ මොකක්ද? මුළු වත්කම් වලින් මුළු වගකීම අඩු කළාම සුද්ධ වත්කම්. මුළු වත්කම් වලින් මුළු වගකීම අඩු කළාම සුද්ධ වත්කම්. එහෙම නැත්නම් හිමිකම් වල සිදු වෙනස කියන්නේ සුද්ධ වත්කම්. හිමිකම් වල සිදු වෙනස කියන්නේ සුද්ධ වත්කම්. අපි හදලා බලමු. වත්කම් 0 පහළට එකතු කරන්න බලන්න.
की देने वाद काम ले के तू कब दे दूँ वाद काम ले के तू की देने विष्णु दहास पांची पनाक वैडी भी ना है तो बोले की देने दिलाक्ष हैप्ता नाम दहास पांची पना है दिलाक्ष हैप्ता नाम दहास पांची पना है वागर की इन दिनों एक तू है तीन दहाक वैडी भी ना दो दहास पांची या काट भी ना है तो बोले की देने बिंदु आए विष्णु दहास पांची आए हिमी काम तीन एक तू है पनास है हैटा हातराय नाडुवे नवा हार दहास नामसीय पनाहा हार दहास नामसीय पनाहा तो बोलते हार दहास नामसीय पनाह कैने पहाना है पनास नामदहास पनाहे नहीं थे वाद काम दीर हिमी काम दीर एक तो है सॉरी डेलक्स पनास नामदहास पनाहे नहीं थे वादखाम तो हिमी काम दीर एक तो डेलक्स पनास नामदहास पना वादखाम वाली वाद की मर्गोलाम हिमी काम में नवादी के लबालन वादखाम वाली मेका डुगला मेके नो मेहमान तो मेडी के एक तो है वादखाम हिमी काम सा वाद की मल एक तो वादखाम में नोनी हिमनाने इधर हिमना අපේ උත්තරේ මොකද්ද සුද්ධ වත්කම් වල වැඩිවීම හෝ අඩුවීම සුද්ධ වත්කම් කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු කළාම එන වෙනස මේක මේක අඩු කරන්න දෙලක්ෂ 79550 වගකීම් අඩු කළාම එන්නේ කීයද දෙලක්ෂ 59050 බලන්න මුලුවක් කම්වලින් මුලුව වගකීම් අඩු කරන්න සුද්ධවත් කම් සමානයි මම උඩ ටික මකන්නම් මුලුවක් කම් සමා සුද්ධවත් කම් සමානයි සුද්ධ වත් කම් සමානයි මුලුවක් කම් එහෙම මුලුව වගකීම් මුලුවක් කම්වලින් මුලුව වගකීම් මුලවත් කම් 279550 20500යි 259550යි ඔන්න සුද්ධවත් කම් මාසය අග අවසාන සුද්ධවත් කම් කීයද අවසාන සුද්ධවත් කම් 259550යි ආරම්භක සුද්ධවත්කම් කියන 250000යි එහෙමනම් සුද්ධවත්කම් වල වැඩිවීම කීයද සුද්ධ වත්කම් වල වැඩිවීම කොහොමද හොයන්නේ අග සුද්ධවත්කම් අඩුකිරීම ආරම්භක සුද්ධවත්කම් අග සුද්ධවත්කම් 259550යි ආරම්භක සුද්ධවත්කම් 250000යි 950000යි ආරම්භයේ තිබ්බේ අපිට 250000ක ප්‍රාග්ධනය විතරයි වෙන වගකීම් තිබ්බේ නැහැ ආරම්භයේදී ලක්ෂ දෙකහමාරක ප්‍රාග්ධනයේ පමණයි වෙනත් වගකීම් තිබෙන්නේ නැහැ එහෙමනම් සුද්ධවත් කම්මල වැඩිවීම කීයද 950යි සුද්ධවත් කම්මල වැඩිවීම 950යි 950යි බලන්න මං කිව්වා සුද්ධවත් කම්මල වැඩිවීම සමානයි හිමි කම්මල වැඩිවීම කියලා ආරම්භක හිමි කම කීයද sorry අවසාන හිමි කම අවසාන හිමිකම 259550යි ආරම්භක හිමිකම 250000යි එහෙනම් හිමිකම් වල වැඩිවීම කීයද 950යි මේ දෙකම සමානයි නේ එහෙනම් මතක තියාගන්න සුද්ධ වත්කම් වල සිදුවන වෙනස හිමිකම් වල සිදුවන වෙනසට සමානයි සුද්ධ වත්කම් වල සිදුවන වෙනස
හිමිකම් වල සිදුවන වෙනසට සමානයි. පැහැදිලිද? හරි.